आयुबुआ नयालट और नदम यालट किनावे हरीम सरल लसन रसम रस कैमाक पुंच विलावगति हदान पुलवान लसनम लसन रसम रस अतरूपसाक ममदगाने रोसपाट वेफर्स बिस्कट इतने वाले कमति ओणम बिस्कट कमति पाट कि पुलवान इतने अपदम बालमु कोहमद हदाने मनोद ओणकरानी कियला ओणकरण देवाल लिस्ट पुरुदुवीतीयटम डिस्क्रिप्शन बॉक्स के तीयनवा मिथन मम अरगिन तीन रोसपाट वेफर्स बिस्कट ग्राम इकसिय पनहा मुलिमेट मेन मे वगे पड़ी पड़ी कैली वलट कड़ागा दी बिस्कट के टिका कॉलट पुलवा मेन मे विधि हट कुर मम दीलंकट मे बाजन टेकत करवा पोलकिरी मिलीट पानसीयाक कोपवलिन दिखाक सीनी मेसहंदि पहाक वेनिला तेहंदि बागयाक लुणु पिंचकाक मुलिन्म पेटिक होंदट कवलाम करगानिमु ඊළඟට මම එකතු කරනවා කෝන් පිටි මේස හැඳි 6ක් විතර කෝන් පිටි දාලා ලිපේ තියන්න කලින් අනිවාර්යයෙන්ම මේ වගේ හොඳට දිය කර ගන්න මේ තියෙන මම පුඩින් එක සෙට් කරන වාචනය මුලින් මේකේ හොඳට තෙල් තවර ගන්න ඊළඟට ලස්සන වැඩි වෙන මම බිස්කට් කුඩු ටිකක් යටට මිහිනවා දැන් අපිට පුළුවන් මිශ්‍රණයේ ලිපේ තියලා මෙන්න මේ වගේ දිගටම කවලම් කරන්න ටිකක් වෙලා යනකොට මෙන්න මේ වගේ උකු වෙන පටන් ගන්නවා මේ වෙලාවේදී ඔයාලා දිගටම කවලම් කරලා හොඳ උකු මිශ්‍රණයක් හදා ගන්න. මිශ්‍රණය මෙන්න මේ වගේ හොඳට උකු වුණාට පස්සේ මම එකතු කරනවා බිස්කට් කෑලි ටික. දැන් හොඳට කවලම් කර ගන්න. ඊළඟට අපි කලින් සූදානම් කරගත්ත වාචනයට මාරු කරන්න. කලින් අපි කුඩු කරගත්ත බිස්කට් කුඩු ටික මෙන්න මේ වගේ දාලා අපිට පුළුවන් සරස ගන්න. දැන් හොඳටම නිවෙන්න තියන්න නිවුනට පස්සේ අපිට පුළුවන් ශීතකරණේ පැය දෙක තුනක් තියලා ගන්න. පැය කීපයක් යද්දී මෙන්න මේ වගේ හොඳට සෙට් වෙනවා. දැන් අපිට පුළුවන් කෑලි 8කට 10කට වගේ කපා ගන්න. මේ පුඩින් එක හරීම මෘදු පුඩින් එකක්. විනාඩි 10ක්වත් යන්නේ නැතිව හරිම ලේසියෙන් ඉක්මනට හදා ගන්නත් පුළුවන්. මේ පුඩින් එකට ඔයාලා පාවිච්චි කරන බිස්කට් එක අනුව රසය වෙනස් වෙනවා. මේ රෝසපාට වේෆර්ස් බිස්කට් වගේම සාමාන්‍ය වේෆර්ස් බිස්කට්, චොක්ලට් වේෆර්ස් බිස්කට්, ලෙමන් පෆ්, චොක්ලට් පෆ් මේ වගේ ඕනම දෙයක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් gedara පුංචි දරුවෝ ඉන්නව නම් එයාලා ගොඩාක් කැමති වේවි. වෙනස්ම විදිය අත්දැකීමක් වේවි. ඉතින් ඔයාලත් හදලා බලන්න. මේ වීඩියෝ එක ගැන ඔයාලට ගැටළු යෝජනා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ස්තුතියි.